නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින් පළ කළ අදහස් කිහිපයක් දැන්. අපේ රටේ ව්‍යවස්ථාව දෙවතාවක් හැදුවා. බණ්ඩාරනායක මැතිණියත් හැදුවා. ජයජාතක මැතිවත් හැදුවා. මේක හදනකොට ප්‍රතිපක්ෂ පක්ෂ සහභාගී වුණේ නැහැ. නමුත් මේ අවස්ථාවේ මේ ද්‍රවිඩ පක්ෂය මේ ව්‍යවස්ථාව අලුත් ව්‍යවස්ථාවක් හදන්න යෝජනා ඉදිරිපත් කරනකොට ඒ අය සක්‍රීය දායකත්වයක් මේක ඓතිහාසික අවස්ථාවක්. ඒ වගේ මම කියන්න ඕන ඒකීය රාජ්‍ය සංකල්පය තියෙන එක ද්‍රවිඩ සංවිධානයේ පිළිගත්තා. අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා තියෙන්නේ ව්‍යවස්ථාවක් නෙමෙයි යෝජනා. ඔන්ලි ප්‍රොපෝසල්ස්. දැන් පාර්ලිමේන්තුවේ මොකද කරන්න තියෙන්නේ? මේ තුර රැස් වෙලා එක එක වගන්තිය වාඩි වෙලා සාකච්ඡා කරන්න තියෙන්නේ. දැන් ව්‍යවස්ථාවේ තියෙන වගන්තිය තියෙනවා. විකල්ප යෝජනා දෙක තුනක් තියෙනවා. 100 ගානක් වගන්ති තියෙනවා. 100 ගානම එකගතාවයක් ඇති උනා. 100 ගානට එකගතාවයක් ඇති උනාම තමයි කෙටුම් පත හැදෙන්නේ. එස්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදුනට පස්සේ අද වෙනකොට ආණ්ඩුවට 3-2 නැහැ. ඒ නිසා මේ ව්‍යවස්ථාව මොන පැත්ත හරව ව්‍යවස්ථාව ගැන කතා කරත් 3-2 පැහැදිලිවම ලැබෙන්නේ නැහැ. ඒ නිසා දැන් ජනතා විශ්වාසය වරමුණටත් ඒක තේරිලා තියෙනවා. හැබැයි කට්ටිය ඔක්කොම එකතු වෙලා තමයි මේක හදාගෙන ආවේ. නමුත් ජනතා විශ්වාසය වරමුණ දන්නා මේක හරියන්නේ නැහැ කියලා. ඒ හින්දා ඒගොල්ලෝ එකින් මග අරලා යනවා. මම දැක්ක චම්පි කරනවා ඇමතිවරයාත් කියනවා මේක මේ සුසු ව්‍යවස්ථාවක් නෙවෙයි කියලා. දැන් ඒගොල්ලෝම විවේචනය කරනවා. කැබිනට් මණ්ඩලයේ අනුමත කරලා ගේන කැබිනට් මණ්ඩලයේ ඉන්න ඇමතිවරු මේක අනුමත කරන්නේ නැහැ. දැන් කේක් එක ඇඟ බේරාගෙන දැන් මාරු වෙවි යනවා. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා එකක් ගෙනාවයි කියලා රණවීර කුසිංහ මහත්තයා කිව්වට එතුමා කරේ දෙමළ ජනතාවයි සිංහල ජනතාවයි මුස්ලිම්ලායි සියලු නවත්තු කිව්වා. එයා දෙමළ ජනතාවට කොහොම මෙහෙම එකක් ගෙනාවා. මේකට විරුද්ධ වෙන්නේ මහින්ද රාජපක්ෂයි මෛත්‍රීපාල සිරිසේන. ඒකත් පට්ටබොයි බොරු. මොකට විරුද්ධ වෙන්න එහෙම එකක් ගෙනාවේ. සුමන්දිරන් මහත්තයලා උත්සාහ කරා රණවීර කුසිංහ මහත්තයලා ඔය එහෙම එකක් ගෙනාවා කියලා දෙමළ ජනතාවට කියලා ඒ ඡන්ද ටික ගන්න. අවසානයේ උනේ දෙමළ ජනතාවගේ ඡන්ද ටික ගන්න රටම රවට්ටන මහා බොරුවක් කරපේ කරේ. මෙහෙම එක එක්කෙනා කොටස් කොටස් රවට්ටලා ඡන්ද ගනි වැඩපිළිලක් කියේ. ඒ නිසා වැඩිකල් යන්ත මැත්තෙන් රනිල් සුමන්දිරන් හකීම් කියන මේ තුන් කට්ටෝම පාර්ලිමේන්තුවෙන් එළවලා අපි නැවත මහින්ද රාජපක්ෂ මේ රටේ අගමැති කරනවා.